ද අපි දුටුව සතියන්ත පුවත්පත්වල මහබැංකු අධිපතිවරයා කියා තිබෙනවා 2019 ලංකාවට ඩොලර් බිලියන 5.9ක ණය ගෙවන්නට තිබෙනවා කියලා. දැන් අපිට මෙතන ගැටලුවක් තිබෙනවා. මොකද අපි දන්නවා 2015 වත්මන් රජයේ බලයට ආවට පස්සේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයා අපව දැනුවත් කරලා තියෙනවා 2015 සිට 2020 දක්වා රජයේ මගින් ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය ගැන. ඒ අවස්ථාවේ කිව්වේ 2019 ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.4යි කියලා. එහෙනම් ඩොලර් බිලියන 4.4 ඩොලර් බිලියන 5.9 දක්වා ඩොලර් බිලියන 1.5කින් එමත්ත රුපියල් වලින් කියනවා නම් රුපියල් බිලියන 279ක් වගේ විශාල ප්‍රමාණයකින් වැඩි වුණේ කොහොමද? මේක විශාල වැඩිවීමක්. ඇත්තටම කියන හම්බන්තොට වරාය විකුණලා මේ රජයේ ලබාගත් සමස්ත මුදල් ප්‍රමාණයත් ඊට වඩා අඩුයි මේ 2019 ගෙවන්න තියෙන ණය ප්‍රමාණය. වත්මන් රජය මගින් වැඩි කරගෙන තිබෙන ප්‍රමාණයට වඩා. එහෙමනම් මේ ශාල ණය ප්‍රමාණයට පසුගිය රජවල් වලට දොස් කියනවාට අමතරව වත්මන් රජයත් විශාල වගකීමක් දරන්නට ඕනේ. ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ ණය ගෙවීම මහ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? අවුරුදු 4කට කලින් දැනන් හිටියා මේ ණය ගෙවන්න තියෙනවා කියලා. ඒ සඳහා සැලසුම් කරන්න තමයි රජයක් ඉන්නේ. රජු මොකද පහුගිය අවුරුදු 431 කරේ 2015 මේ රජයේ බලයට එන විට මේ රටේ විදේශ සංචිත තිබුණා ඩොලර් බිලියන 8.3ක්. රටේ ආර්ථික සංවර්ධනය 7%කට වඩා වැඩි තත්ත්වයක තිබුණේ. ඒ ආකාරයට දිගින් දිගටම ගියා නම් මේ වන විට රටේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 15%කට වඩා වැඩි වෙලා තියෙනවානේ. ඊටත් අමතරව වත්මන් රජයේ බලයට ආවට පස්සේ ඩොලර් බිලියන 20%කට වඩා අලුතෙන් ණයක් තරම් තියෙනවා. ඒ ඔක්කොම කරලා අද මේ රටේ විදේශ සංචිත ඉතුරුලා තියෙන්නේ ඩොලර් බිලියන 6යි. එහෙමනම් මේ රජය මේ රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ මේ මුදල් වලට මොනවද කරේ, මේ මුදල් නාස්ති කරේ කොහොමද, මේ මුදල් අවකලමනාකරණය කරේ කොහොමද. ඒ නිසා තමයි අද මේ ණය විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ රටට.